සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම හදන්න යන්නේ රෝස් ඔයිල් එකක්. ඈත අතීතයේ ඉඳන්ම සහ අපේ ආයුර්වේද සංස්කෘතියේ රෝස මල් පිටි රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් යොදාගෙන තියෙනවා කියලා අපි හැමෝම දන්න දෙයක් නේ නේද? රෝස් ඔයිල් फेस मास्क स्क्रब्स ए वगैरह तमाई रोज वाटर एहमनत नम्मा पे रोज वतर कियल कियान्ने आंग ए विधिहटत सहा एरोमा थेरेपी एकक विधिहट मे रोज मल वल सुवंदिन आततिय अडु करगन्न सहा प्रीतिय विवेकय पिलिबंद हेंगीम एति करगन्न रोज सहा रोज मल पेति භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ අය වගේම වර්තමානයේදීත් රෝස මල් පෙති භාවිතා කරන සහ කරපු තවත් එක ආකාරයක් තමයි මේ රෝස් ඔයිල්. අද අපි බලමු කොහොමද රෝස් ඔයිල් එකක් හදාගන්නේ කියලා. මේක හදාගන්න අපිට හරිම ලෙහෙසි. මුලින්ම ඔයා කැමති වර්ගයකින් රෝස මල් 4ක් 5ක් අරගන්න. තව අපිට ඕනි වෙනවා ඔලිව් තෙල්. ඔලිව් තෙල් නැත්නම් මේකට පොල් තෙල් උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට හොයලා බලලා හොඳ පිරිසිදු පොල් තෙල් විතරක් මේකට පාවිච්චි කරන්න ඕනේ. හොඳයි රෝස මල් ටික අරගෙන මෙන්න මේ විදිහට පෙති ටික වෙන් කරගන්න. යම් කිසි කෙනෙකුගේ සැබෑ සුන්දරත්වය මේ සමාජය ඒ වගේම මාධ්‍ය අපිට පෙන්වන විදිහට නිර්වචනය වෙන දෙයක් නම් නෙවෙයි කියලා මුලින්ම ඔයාට කියන්නම ඕනේ. සැබෑ සුන්දරත්වය බොහෝ විට අපි විසින්ම මෙන්ටේන් කළ යුතු සහ ගොඩනගාගත යුතු දේවල් වල එකතුවක් විදිහට තමයි මම නම් දකින්නේ. උදාහරණ විදිහට අපි හිතන ආකාරය වගේම අපි මේ ලෝකේ දකින විදිහ සහ අපි ආදරය කරන විදිහ. තව තමයි අපේ බුද්ධිය. ඒ වගේම ඒ බුද්ධිය වැඩි දියුණු කරගන්න අපි ඉගෙන ගන්න දේවල්. තව අපේ ශරීරයේ සෞඛ්‍ය සහ ව්‍යායාම. ඒ වගේම අපේ ශරීරයේ සෞඛ්‍යයට හිතකර ආහාර පාන අපි කොහොමද එකතු කරගන්නේ කියන කාරණය. අනිත් වැදගත්ම දේ තමයි අද අපි කතා කරන අපේ ශරීරයේ විශාලම ඉන්ද්‍රයක් වන අපේ හම අපි කොහොමද ආරක්ෂා කරගන්නේ සහ ලස්සනට තියාගන්නේ කියන එක. මලින් වෙන් කරගත්ත රෝස මල් පෙති ටික හොඳින් වතුර දෙක තුනකින් අපි සෝදගමු. මොකද ඒ වගේ දුහුවිලි ඒ වගේම තමයි කෘමි සතුන් එහෙමත් ඉන්න පුළුවන් නිසා.
අපි ජීවත් වෙන්නේ සමකාසන්න රටකනේ. ඉතින් මේ සබාදහම අපේ ආරක්ෂාවට අපිට දීලා තියෙන මෙලනින් වර්ණකය නිසා ගොඩක් දුරට අපිට ලැබිලා තියෙන්නේ තලෙළු වර්ණය. එහෙම නැත්නම් දුඹුරු පාටට හුරු සමක්. ඔයා ඒක ගැන වැඩිය හිතන්න එපා. ලස්සන කියන්නේ ඒහම අපි කොහොමද පිරිසිදුවට තියාගන්නේ සහ පැහැපත්ව තියාගන්නේ කියන එකටයි. බලන්නකෝ මේ ලෝකේ හැම මලක්ම එකම පාටින් තිබ්බනම් අපිට මේ ලෝකේ මෙච්චර ලස්සනට පෙනෙන එකක් නැහැ. එහෙම නේද? ඒ වගේම තමයි මිනිස්සුත්. විවිධ ජාති, විවිධ පාට, විවිධ භාෂාවන් නිසා අපි හැමෝමත් මේ ලෝකේ ලස්සන කරන්න විවිධ විදිහට දායක වෙලා තියෙනවා. ලංකාවට සාපේක්ෂව බැලුවහම ගොඩක් රටවල්වල විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ ලස්සන මෙන්ටේන් කරගන්න ගොඩක් දේවල් කරනවා. සමහර දේවල් වල මිල හරිම අධිකයි. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් අපිට කොහෙන්ද ඕවට වෙලාවක්. අපිට එච්චර වේදමක් දරන්න අමාරුයිනේ කියලා. ඇත්තටම මම ඔයාට කියලා දෙන්න යන මේ දේවල් වලට යන්නේ පුංචිම පුංචි දේවල් ටිකක් විතරයි. ඒ දේවල් අපිට අපේ සබාදහමෙන්ම හොයාගන්න පුළුවන්. සමහර දේවල් අපිට අපේ මුළුතැන් ගෙයින් වුණත් හොයාගන්න පුළුවන් දේවල් තමයි අපි යොදාගන්නේ. මොකද අපේ ලංකාවේ ඕනි තරම් ස්වාභාවික දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි ඇයි විවිධ කෙමිකල් දාපු කෘත්‍රිම දේවල් වලට වැඩි වියදමක් දරන්න ඕනේ? එහෙම නේද? අපිට පුළුවන් මේකට ඔලිව් තෙල් හෝ පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරන්න. මේ වගේ එකක් තියෙනවා නම් වැඩේ ගොඩක් පහසු වෙයි. මොකද අපි මේක හදාගන්න යන්නේ ඩබල් බොයිල් ක්‍රමයට නිසා. මේකට මම දැන් ඔලිව් ඔයිල් දාගන්නවා. ඊට පස්සේ අපි සෝදලා තෙත මාත්තු කරගත්ත මල් පෙති ටිකත් මේකට දාගෙන ටිකක් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි මේක ඩබල් බොයිල් ක්‍රමයට හදාගමු. ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට වතුර දාලා ඒ වතුර එක නටවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක ඒකට මෙන්න මේ විදිහට දාලා ඩබල් බොයිල් කරගන්න ඕනේ. මේ ඩබල් බොයිල් ක්‍රියාවලිය අතරේ තමයි මේ රෝස පෙතිවල තියෙන සාරය අපේ ඔයිල් එකට
කලවම් වෙලා අපේ රෝස් ඔයිල් එක හැදිලා එන්නේ. හොඳයි විනාඩි 20ත් 30ත් අතර කාලයක් අපි ඒ විදිහට ඩබල් බොයිල් කරගෙන අපි ඒක ඒ වතුරකින් එළියට අරගෙන මෙන්න මේ විදිහට ටිකක් නිවෙන්න තියමු. නිවුනට පස්සේ අපිට පුළුවන් අපේ රෝස් ඔයිල් එක පෙරණයක් ආධාරකයෙන් පෙරාගෙන ඔයිල් එක පෙති වලින් වෙන් කර ගන්න. මේ පෙති ටික විසික් කරන්න එපා. මොකද අපිට පුළුවන් මේක ස්ක්‍රැප් එකක් විදිහට හදාගන්න. මේකට සීනි ටිකක් එකතු කරලා හොඳින් අතින් පොඩි කරලා ඒක මිශ්‍ර වුණාට පස්සේ අත් දෙකයි කකුල් දෙකයි ස්ක්‍රැප් කරන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. පෙරාගත්ත රෝස් ඔයිල් එක දාගන්න මම මෙන්න මේ වගේ පොඩි බෝතලයක් අරගත්තා. ඉතින් ඒකට මම ෆ්‍රෙෂ් රෝස් පෙති දෙක තුනකුත් දාගත්තා. මේක ඔයාලා කැමතිනම් විතරක් කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් මේක අවශ්‍යම නැහැ. අපේ රෝස් ඔයිල් එක දැන් ලැහැස්ති. ඉතින් මේ රෝස් ඔයිල් එක ඔයාලට මුහුණේ, අත්වල, කකුල්වල හැමත් ගාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පුංචි ඔළුවේ කෙක්කමක් එහෙම තියෙන වෙලාවට මේකෙන් චුට්ටක් අරගෙන නළලි දෙපැත්තේ ගාලා ටිකක් මසාජ් කරගන්න පුළුවන්. අපේ ජීවිතවල යහපැවැත්ම හොඳ විදිහට පරිවර්තනය කරගන්න බලය තියෙන්නෙත් අපේ අතේමයි. අපි දැනුමින් පොහොසත් වෙමු. අපිට පුළුවන් සහ අපිට දරන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් ක්‍රම එක සරල දේවල් ටිකක් එක්ක අපි කොහොමද සෞඛ්‍ය සම්පන්නව සහ ලස්සනට ඉන්නේ කියලා අපි එහෙනම් ඉදිරියේදීත් කතා කරමු. ආයෙම දවසක මුණ ගැහෙනකන් මං ඔයාලගෙන් සමුගන්නයි යන්නේ. මතක තියාගන්න අපි හැම කෙනෙක්ටම තම තමාට ආවේනික ලස්සනක් තියෙනවාමයි.